හොඳයි දැන් ඔන්න ඉස්කුරුප්පුනියන් ටික ගැන අපි ඉගෙනගෙන තියෙන්නේ නේද සාමාන්‍ය ඉස්කුරුප්පුනියන් ඒ කියන්නේ පැතලි ඉස්කුරුප්පුනියන මල් ඉස්කුරුප්පුනියන පරීක්ෂකය පරීක්ෂකය කියන්නේ ටෙස්ටරය මේවා අපි ඒවැයි ටෙස්ට් පාස් ඔව් ඉගෙන ගන්න හරි ඔව් අහන් ඉන්න පුතා ඔව් එතකොට අපි සාමාන්‍ය ඉස්කුරුප්පුනියනෙන් ගලවන්නේ සාමාන්‍ය ස්කෲප්පු එන නේද මල් ස්කෲප්පු නියනේ අපි ගලවන්නේ හතරට බෙදුණු කාණු තියෙන මල් එන නේ මල් ස්කෲප්පු එන ඒ වගේම ටෙස්ටරේන් කරන්නේ විදුලිය තිබේද නැද්ද යන්න පරීක්ෂා කිරීම නේද තමන් ගිලඟම තියෙන්නේ මල් ඔයාලට ඒව පරීක්ෂා කරන්න බෑ හොඳද විදුලිය පරීක්ෂා කිරීම ටිකක් භයානක වැඩක් ඒක කරන්න යන්න එපා ඒක දැනගත්තා නම් ඇති හරි එතකොට ඉතින් ඕවා මේ නියනේ මේ ලයිට් පත්තු වෙනවද නැහැ පුතේ නැහැ නැහැ හරි දැන් අහගන්නකෝ ඔන්න ඉතින් මේ අපි ඉගෙන ගනිපු උපකරණ ඔක්කොම අපේ වැඩ පාසු කිරීමට යොදා ගන්න උපකරණ නේද ඔව් පුතේ කියන්න සෙස්තරේ ලයිට් එක පත්තු වෙනවා කරන්ට් එකට ගැව්වාම එහෙම ලයිට් එකක් පෙන්නනවා. ඔව් ඒක මම දැන් කිව්වනේ නේද? පිටත්ද කියලා පෙන්නනවා. ඔව් ඔව්. හරි දැන් අහගන්නකෝ. මෙන්න ඊළඟට කරන්න තිබෙන වැඩේ. මේක ඔන්න නැවතත් ඔයාලට පින්තූර මට එවන්න තිබෙන වැඩක්. ඒ තමයි වැඩ පහසු කර ගැනීමට භාවිතා කරන උපකරණ කීපයක ආකෘති නිර්මාණය කරන්න ඕන. මොනවද නිර්මාණය කරන්නේ කාඩ්බෝඩ් වලින් හදන්න පුළුවන් කඩදාසි යොදාගෙන හදන්න ලී කැබලි යොදාගෙන හදන්න හිස් පෙට්ටි යොදාගෙන හදන්න පැහැදිලිද ඉවත දමන දේවල් යොදාගෙන වැඩ පහසු කර ගැනීමට භාවිත කරන උපකරණයක් ඔයාලට හදන්න පුළුවන් ඔන්න අහගන්නත් පුතා උදාහරණයක් විදියට ඔයාලට පුළුවන් වීල් බැරෝවක් හදන්න බැරෝවක් නේද කියතක් හදන්න පුළුවන් මිටියක් හදන්න පුළුවන් නේද දූවිලි පිස්නාවක් හදන්න දූවිලි ගසන දූවිලි පිස්නාවක් නේද ගල් රෝලක් හදන්න පුළුවන් ගල් රෝලක් නේද ඒක යන්ත්‍ර සූත්‍රනේ ඒවත් පුළුවන් ඒ වගේම වෙන ඕනෑම ඔයාලට කැමති දෙයක් හදන්න පුළුවන් පැහැදිලිද රයිට් එහෙනම් අපි ඒක ලියා ගන්න. නැත්නම් අමතක වෙයිනේ. සර් මගේ ළඟ දැන් උනත් පෙන්වන්න පුළුවන් ලොරියා. ලොරියා නම් ඉතින් අපි නිතරම හදනවනේ නේ. ඔව්. පෙන්වන්නද? ඒ වාහනනේ ඒ පුතේ අපි අර ගමනාගමනේ පාඩමටත් අපි වාහන හැදුවනේ. නේද? ඒව හදන්න යන්න එපා. ඔයාලා අලුත් එකක් හදන්න. හොඳද? වැඩපහසු आकृतिया उदेन्दान එකක් ලියලා තියන්න මොකක් හරි හදන එකක් එතකොට හෙට උදේ ඉඳලා
ඒ වැඩේ පටන් ගන්න පුළුවන් ඉවත දමන දේවල් යොදා ගන්න. හොඳද? කඩදාසි, ප්ලාස්ටික් කැබලි යොදා ගන්න නැතුව කාඩ්බෝඩ් නේ විසි කරන දේවල් තියෙනවනේ. ඒව යොදා ගන්න. ප්ලාස්ටික් උනත් කමක් නැහැ. ටයර් වලට ගන්න පුළුවන් ඔය රබර් නේද රෝද සෙරෙප්පු වලින් කපා ගන්න පුළුවන් රෝද එහෙම නේද? ගල් රෝලක් හදන අයට හොඳයි. ඒ වගේ. මේක ඇතුලේ දැම්මම ලියලා තියන්න. පුතා සදම ටෙස්ටරේ හදන්නද? ඔය ඔයාලා කැමති දෙයක් ඒක කමක් නැහැ. දැන් හදන්න යන්න. ඔව් දැන්. හරි අපි යනවා ඊළඟ වැඩේට. සේ. ඔව් කියන්න කියන්න ඉක්මනට කියන්න. හරි දැන් අහගන්න. හොඳයි දැන් ඔයාලගේ නිවසේ වැඩ පහසු කරගන්න යොදා ගන්නා උපකරණ. ඔන්න නිවසේ වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපකරණ. නේද? මොන වගේවද? ගෙදර සමහර විට අම්මා කුස්සියේ යොදා ගන්න උපකරණ දෙනවා. වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා නවීන උපකරණ. නවීන කියන්නේ ටිකක් අලුතෙන් නේද විදුලිය පාවිච්චි කරලා එහෙම නැත්නම් මෝටරයක් පාවිච්චි කරලා නේද ඒ විදියට යොදා ගන්නා උපකරණ. එකක් අපිට ගන්න පුළුවන් ඔය විදුලි ස්ත්‍රික්කය නේද රෙදි මදින එක. ඊට පස්සේ බ්ලෙන්ඩර්, ගෑස් කුකර් හරි ඒවත් හරි නේද? අන්න ඒ වගේ උපකරණ ගැන තුට්ටක් දැන් ඕන මතක් කරගන්න. අවනය. ඔව් ඒ උපකරණ වලින් පුතේ උයන වැඩ නේද? කෑම හදන වැඩ නේද? රෙදි සෝදන දේ නේ? සමහර විට නාන නාන කොට ඒ නේද පහසුයි. රෙදි සෝදන කොට පහසුයි, කෑම උයන්න පහසුයි නේද? අපේ වැඩ ලේසි කරගන්න ගොඩාක් උපකරණ ටිකක් නේද? උපකරණ රාශියක් ඔයාලගේ නිවස ඇතුලේ දැනටමත් තියෙනවා. ඒ වැඩවලින් බලන්න අපේ වැඩ කොච්චර පහසු වෙනවද කියලා නේද? ලේසි වෙනවද කියලා නේද? හරි. දැන් ඉතින් පුළුවන් ද ලියන්න? මම දුන්නොත් එහෙම මාතෘකාවක් දුන්නොත් ඔයාලට 10ක් ලියන්න පුළුවන් වෙයිද? පුළුවන් සර්. පුළුවන්. එහෙනම් මෙන්න මාතෘකාවක් දෙන්නම් මම. හරි. මේක ගන්නද? ඔව්. නිවසේ වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා
උපකරණ right පළමු එක හරි සරලව කියන්න blender එක blender එක blender එකෙන් මොකද කරන්නේ blender එකෙන් මොකද කරන්නේ පොල් කොටනවා පොල් කොටනවා ආ ඉස් කොටනවා නීල සාදනවා ආ නීල සාදනවා හරි කොටනවා හා හා හරි බඩන් කියලා අයිසිං හදන්න මිරිස් කොටා ගන්නවා ආ මිරිස් කෑන් කොටා ගන්න පුළුවන් ගන්න පුළුවන් आहार एक याने सीयू विधिये तर नहीं तो कोठा गानों को हम आर तेरे ने वाले थोड़ी कैबली वाले का खड़ा गान नहीं तो देवनी एक कर अ महाना मैसी मत एक याने मुकद्दस सर महाना ओ रेडी मसा ගැනීමට रेडी मसा ගැනීමට ओ रेडी मैसी मत राइट तूने बिजली स्त्री क्या अब नहीं बिजली स्थिरिकय विद्युत स्थिरिकय एक यहां मुकद्दस आयरन मेक सिंगल नाम दान्ने है नहीं वाला ඔක්කොම ඉංග්‍රීසි නම් දාන්න විදුලි ස්ථිරිකය एक यहां मुकद्दस सर शीतकरणे ओ लियान දැන් 10 වෙනකන් ලියන්න පුළුවන් 10ක් දක්වා ලියන්න පුළුවන් හැබැයි ලිව්වට වැඩක් නැහැ ඒකෙන් ලබා ගන්නා ප්‍රයෝජනයකුත් ලියන්න ඕන හා සර් හා සර් හා සර් හරි දැන් පටන් ගන්න වැඩ කළානේ
විදුලි ස්ථිරකය රෙදි මැදීමට හොඳයි පුතේ එහෙනම් ඒ වැඩේ කරන විදිය දන්නවනේ නේද? තමන්ගේ ගෙදර වැඩ පාසු කර ගැනීමට යොදා ගන්නා උපකරණ වාට ලියන්න තියෙන්නේ ලියලා ඔයින් දෙකක් විතර පින්තූර අලවන්න. එකක් හෝ දෙකක් අලවන්න නැත්නම් අඳින්නත් පුළුවන්. ඇඳලා පාට කරන්න ලස්සනට පොත තියා ගන්න පරිසරයේ පොත. හොඳේ. එහෙනම් අපේ අද වැඩ ටික මෙතනින් අවසන් කරනවා.